අද පාර්ලිමේන්තුව ඉදිරියේ විශ්වාස භංග යෝජනා දෙකක් ගෙනල්ලා තියෙනවා. එකක් රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව, අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ත රජයටම එරෙහිව. ඉතින් අපේ ස්ථාවරය මේ රජයට එරෙහිව තිබෙන විශ්වාස භංගය අපි කලින්ම විවාදයට අරගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ මත විමසීම සිද්ධ කළ යුතුයි. ඒක තමයි අපේ මූලික අදහස. ඊළඟට රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට තියෙන සම්බන්ධය පිළිබඳව යම් යම් කරුණු ගණනාවක් දක්වලා තියෙනවා. කරුණු 10ක් ඒ විශ්වාස භංගයක කවුරුත් දන්නවා. ඒවා ඇත්තටම ගත්තොත් බොහෝ දුරට අපරාධ වරදවල්. එක පැත්තකින් අත්අඩංගුවට ගත්ත අය වැළැක්වුවයි කියලා චෝදනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ත්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය හා අනිකුත් කාරණාවලදී එතුමා සහය දුන් බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් විමසන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා අනිවාර්යයෙන්ම මේ රටේ පොලිසිය, ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශ විසින් විධිමත්ව පරීක්ෂණය කරලා ඒ අනුව ඒ උසාවිවල ක්‍රියා කළ යුතු ප්‍රශ්න තමයි ඒවා. ඒවා දේශපාලන වශයෙන් හඳුනාගන්න පුළුවන් ඒවා නෙවෙයි. මොකද අතිශය බරපතල අපරාධ චෝදනා තමයි එතුමාට නගලා තියෙන්නේ. ඒක නිසා අපි විශ්වාස කරනවා එකම ප්‍රශ්නේ මෙතන තියෙන එතුමා අමති ධූරයේ ඉන්නකොට, රජයේ ඉන්නකොට මෙවැනි පරීක්ෂණයක් සාධාරණව කරන්න ඉඩකඩ ලැබෙයිද? ඔහුගේ රාජ්‍ය බලය පාවිච්චි කරයිද? ඔහුගේ දේශපාලන බලය සාධාරණ පරීක්ෂණයකට එරෙහිව යොදා ගනීද කියන චෝදනාව. ඒ නිසා අපි විතනවා මීට කලිනුත් මේ වගේ ප්‍රශ්න පැන නැගුණා. එතුමා තමන්ගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා මේ පරීක්ෂණය අපේ පොලිසියට පවරලා එතුමාට එරෙහිව තියෙන මේ චෝදනා 10 සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශනයක් කරලා ඒ විමර්ශනයට අනුව ආණ්ඩුවත්, ඒ වගේම අපේ නීතිය හා සාමය පිළිබඳ අංශත් ක්‍රියා කළ යුතුයි. ඔහු නිශ්චිතව වරදක් කළ තියෙනවා කියලා මේ විමර්ශනයේ පෙනුනොත් ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඔහු වරදක් කළා නැත්නම් ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙහිදී රටේ විශාල අනාරක්ෂිත භාවයකුත් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ආවේගශීලී අවස්ථාවනුත් ඇති වෙලා තියෙනවා. ගැටුම්කාරී තත්ත්වයන් දිනපතා ඇති කරන්න ඇතැම් පුද්ගලින් උත්සාහ කරනවා. ඒ නිසා ඒ தત્ත්වය තුල අපි හිතනවා සුදුසුම විසඳුම තමයි ඒක. ඒ අනුව රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමාට එරෙහිව තිබෙන මේ විශ්වාස භංගයේ අවස්ථාවේෙහි තියෙන චෝදනා වෙන කවුරුවත් නෙවෙයි, රටේ කෙලින්ම නීතිය හා සාමය රකින්න අංශ 20 නිසි පරීක්ෂණයකට ලක් කරන්න ඕනේ. ඒ පරීක්ෂණයට පහසුකම් සැපයීම සඳහා එතුමා සිය ධූරයෙන් ඉවත් වෙන්න ඕනේ කියන එක තමයි අපේ අදහස. ඒ වගේම මේ පරීක්ෂණය අවුරුදු ගණන් ඇදී යන්න පුළුවන් එකක් නෙවෙයි. හැකි ඉතාම කෙටි කලකින් ඒ පරීක්ෂණය නිම කළා. එහි වාර්තාව, ඔහු සදොස්ද නිදොස්ද කියන වාර්තාව රටට, ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි ආරක්ෂක අමාත්‍යාංශයේ පැත්තේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංග යෝජනාව අපි මා හිතන්නේ පක්ෂ නායකයෝ කතානායකතුමා එහෙම සාකච්ඡා කළා. දැන් දින 5ක් ඉක්මලා ඉවරයි. ඒ නිසා වහාම විවාදයට අරගෙන ඡන්ද විමසීමක් කරලා ඒ ප්‍රශ්නේ කෙලවර කරගන්න ඕනේ කියන එක තමයි අපගේ යෝජනාව. ඉතින් මේ ඇති වෙලා තිබෙන මේ විශ්වාස භංග දෙක සම්බන්ධයෙන් අපගේ පක්ෂයේ ස්ථාවරය ඒකයි.